මහත්තයගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ බිරිඳ ශ්‍රීලංක රාජපක්ෂ මහත්මයාගේ මැදිහත් වීම මත ලොව දකින්නට වාසනාව උදා කරගත් උපතින්ම දැස්පෙනී මහිමි වෙලා හිටපු ගලෙන් බිඳිනවව පළකොල්ලෑගම ජීවන්ත රත්නායක දරුවා පහුගිය දා එනම් 28 වෙනි දින පෙරපරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යගරු මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ මගින් පවසනවා. ඇසකිල්ලා නගන හඬ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දකින රෝහිත රාජපක්ෂ මහතා පළමුවේ දයාබර මව අග්‍රාමාත්‍ය ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුවත් කර තිබෙනවා. ඒ අනුව දරුවන් කෙරෙහි නිරන්තරයෙන්ම දයාව කරුණාව දක්වන අග්‍රාමාත්‍ය ආර්යාව ඇසකිල්ලා හඬා වැඩෙන මේ දරුවාගේ පීඩිත ඉදිරිපත් වෙනවා. පළමුව මේ දරුවා කොළඹට ගෙන්වාගෙන අපේ රටේ ඉන්න දක්ෂ වගේම ප්‍රසිද්ධ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකුට යොමු කරන අග්‍රාමාත්‍ය බිරිඳ ජීවන්ත රත්නායක දරුවා කොළඹදී පරීක්ෂණ ගණනාවකට මේ යොමු කරනවා. එම පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඇසක් බද්ධ කිරීමකින් තොරව මේ දරුවාගේ එක් ඇසකට පෙනීම ලබා දීමට හැකි බවට විශේෂඥ වෛද්‍ය නිර්දේශය අනුව ප්‍රතිකාර ආරම්භ කරනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සියලු බරපැන දරමින් අවස්ථා කිහිපයකදීම දරුවා කොළඹට ගෙන්වා අවශ්‍ය ප්‍රතිකාර සිදු කළා. ජීවන්ත රත්නායක දරුවාට ලොව දකින්නට වාසනාව උදා වුණේ අනුවයි. ඉතින් අග්‍රාමාත්‍යතුමා හමුවීමට පැමිණි සිය පුතණුවන් පිළිබඳව ඔහුගේ පියා ඒ සුගතපාල මහතා දැක්වේ මෙවන් අදහසක්. මගේ දරුවාගේ ඇස් උපතින්ම පෙනුනේ නැහැ. ඒ නිසා පුතා ගොඩක් අපහසුතාවයන් වලට පත් වුණා. අපි හරි දුප්පත්. අපිට දරුවාගේ ඇස් අනීප කරගන්න වත්කමක් නැහැ. මේ අතරතුර තමයි ශිරන්ති රාජපක්ෂ මැතිණිය මගේ පුතාගේ ඇස් දෙක සනීප කරන්න උදව් කරන්න ඉදිරිපත් වුණේ. පසු එතුමිය කොළඹ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකුට පුතාව යොමු කරලා බෙහෙත් කරන්න පටන් ගත්තා. කියන්න සතුටුයි. දැන් මගේ පුතාට ඇස් පේනවා. බයිසිකලේ අරගෙන ගේ වටේ පැදගෙන යනවා. පොත් බලනවා. දැන් පුතා යාගේ වැඩ තනියෙන් කරගන්නවා. ඒ සතුට කියලා නිම කරන්න බෑ. පුතා අනුරාධපුර රියන්සි අලගියවන්න විශේෂ පාසලේ ඉගෙනුම ලබනවා. මේක මහා අමුතු පුණ්‍ය කර්මයක් කියලායි ඒ ආදරණීය පියාණන් ඒ විදියට සඳහන් කළ තිබුණේ. ඉතින් මේ විශේෂ අවස්ථාවට අපේ රටේ අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මැතිණියත් එක් වෙලා ඉන්නව දැක ගන්න ලැබුණා. ඉතින් මේ අවස්ථාවේ ඡායාරූප කිහිපයකුත් අපි ඔබ වෙත අරන්ගෙන ගමන්. ශිරන්ති රාජපක්ෂ මැතිණිය ඇතුළු රාජපක්ෂ පවුල හැමෝටම මේ කරපු උතුම් සත්කාරය වෙනුවෙන් අපි ස්තුතිය ප්‍රකාශ කරන අතරේ අපි ඔවුන්ගේ දෙවිපීඨ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පුංචි ජීවන්ත දරුවාටත් ඔහුගේ ඉදිරි අනාගතයේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි ඔහුට ප්‍රාර්ථනා කරනවා. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනල් එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.